රාජපක්ෂලවෙනුවෙන් පණ උනත් දෙන්න කැමති මිනිස්සු තවමත් මේ ලංකාවේ ඉන්නවා. රාජපක්ෂ කියන්නේ ඒ තරම් බ්‍රෑන්ඩ් එකක්. හින්දු මහත්තයලා මේ රටින් පලා අරින්න ඕනි කියනවා. අපිට නම් කවදාවත් ඒ වැඩේ කරන්න බෑ නැති කරන්න බෑ. ඒගොල්ලෝ අපිට සැලකුවා. අපේ රට බේරලා දුන්නා. අපි ඡන්ද 10කට හරි ලෑත්ති. අපිට ඉතින් කරපු උදව් අමතක වෙන්නේ නැහැ. කවදාවත් අපි හමුදාවෙන් බේරගෙන මේ රට විනාශ වෙන්න ගියපු රටනේ විනාශ වෙන්න ගියපු රට හමුදාවෙන් හරි බේරා. අපිව ගිරිමත් කරපු හින්දා පෝට්ටුවේ අය ඔක්කොම එකතුලා පෝට්ටුවට ඡන්ද දෙන්න කියලා තමයි මම නම් කියන්නේ. කොරෝනා මම මේ වීඩියෝ එක බැලුවට පස්සේ මට හිතුණා මේකේ කමෙන්ට් සෙක්ෂන් එකට ගිහිල්ලා බලන්න. බලාපොරොත්තු වුණා වගේම මේ අහිංසක අම්මටයි තාත්තටයි ගොඩක් ද්වේෂසහගත විදියට ගොඩක් කට්ටිය බැනලා තිබ්බා. ඇත්තරම මේ අම්මයි තාත්තයි කියන්නේ හරිදේ. ඔවුන්ගේ දැනුමේ තරමට ඔවුන් කියන්නේ නිවැරදිදේ. අපේ පැත්තේ වයසක ආච්චි කෙනෙක්ගෙන් හරි සීයා කෙනෙක්ගෙන් හරි ඇහුවොත් මේ පාර කාටද ඡන්දෙ දෙන්නේ? අපි දෙන්නේ ප්‍රේමදාස මහත්තයාට. මොන ප්‍රේමදාසද? තජිත් ප්‍රේමදාස, රණසිංහ ප්‍රේමදාස මහත්තයාගේ පුතා. හරි ආඩම්බරෙන් කියන්නේ. ඇයි යාට ඡන්දෙ දෙන්නේ? රණසිංහ ප්‍රේමදාස මහත්තයා තමයි අපිට ඉන්න ඉඩම් දුන්නේ. උඹලා තවමත් ඉන්නේ රණසිංහ ප්‍රේමදාස මහත්තයා දීපු ඉඩම්වල. ඒ නිසා අපි ඡන්දෙ දෙන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයාට. ඔවුන්ට ඔවුන්ගේ ජීවිතේ ලැබිච්ච වටිනාම දේ. ඒ වෙනුවෙන් ඔවුන් ඔවුන්ගේ ජීවිතේම ප්‍රේමදාස කියන නමට කඹරනවා. මේ මිනිසුත් එහෙම වෙන්නේ නැති. ඒ මිනිසුන්ට ඒ මිනිසුගේ ජීවිතේ ලැබිච්ච වටිනාම දේ යුද්ධේ ඉවර කරපු එක වෙන්නේ නැති. ඒ වෙනුවෙන් ඔවුන් රාජපක්ෂ කියන නමට ඔවුන්ගේ ජීවිතේ පුරාම කඹරනවා. ඔබත් මමත් වගේ මේ අම්මයි තාත්තයි සමාජ මාධ්‍ය ජාලවල ක්‍රියාකාරීව හිටියනම් අද මේ කතාව නොකියන්න ඉඩ තිබ්බා. හැබැයි කරුම එක මහත සමාජ මාධ්‍ය ජාලවල තියා සමහර විට මේ අම්මයි තාත්තයි ලියන්න කියනවත් දන්නවද දන්නේ නැහැ. ස්මාර්ට් ජංගම දුරකථනයක් හරියට ක්‍රියාත්මක කරවන්නවත් මේ අම්මයි තාත්තයි දන්නවද කියලා අපි දන්නේ නැහැ. ඇත්තටම ඒකට මේ අම්මයි තාත්තයි වැරදි නැහැ. මම තවත් පුංචි කතාවක් කියන්නම්. පුංචි අත්දැකීමක්. මගේ සහෝදරයෙක් මගේ මිතුරෙක් අම්පාර ප්‍රදේශයේ නිවසකට ගිහිල්ලා තිබ්බා ඔහුගේ කටයුත්තකට. ඒ වෙලාවේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශය මම හිතන්නේ මේ ගෙදර ඉඳපු වයසක අම්මා කෙනෙක් ටීවී එක ඉස්සරහට වෙලා මේ ප්‍රවෘත්ති අහනවා. මේ ප්‍රවෘත්ති අහද්දී රජයේ අමාත්‍යවරයෙක් විසින් කරපු ඩොලර් මිලියන ගානක වංචාවක් ගැන මේ ප්‍රවෘත්ති විකාශය යනවා. මේ ආච්චි සද්දයක්වත් නැතුව මේක අහගෙන ඉන්නවා. දෙවනියට යනවා. මට හරියටම මතක නැහැ සීනි හෝ කිසියම් අපි පාරිභෝගික භාණ්ඩයක මිල වැඩි කරලා රුපියල් 10කින් හෝ රුපියල් 30කින් මේක අහපු ආච්චි යක්ෂා රූඩ වෙලා ආණ්ඩුවටයි මහින්ද රාජපක්ෂටයි ගෝඨාභය රාජපක්ෂටයි හැමෝටම කුණු හරපිනුත් එක බයින්න පටන් ගත්තා. මගේ සහෝදරයා කල්පනා කරාලු මොකද්ද මේ උනේ? මේ ඩොලර් මිලියන ගානක වංචාවක් වුණා. ඒකට කෑ ගහපුනේ ආච්චි රුපියල් 10කින් මේ බඩුවක් මිල වැඩි කරා කියලා කෑ ගහනවා. ඇත්තටම ඩොලර් මිලියන ගණන් සහ ආර්ථික විද්‍යාවේ අවබ්‍රංශ එයාට තේරුන්නේ නැහැ. ඉතින් ඒකට ඒ මිනිස්සු වැරදිද? ඒ මිනිසුන්ට තිබ්බනම් ඒ කාලේ තාක්ෂණයත් එක්ක අපි වගේ ඉදිරියට යන්න. මේ රටේ දේශපාලකයා අපේ රටේ පාලකයා ඒ මිනිසුන්ට අවස්ථාව හදලා දුන්නේ ඒ වටා. ඒකට ඒ මිනිස්සු පාලි නැහැ. ඒකයි මං කලින් වතාවේ කිව්වේ ඒ මිනිස්සු හරි කියලා. ඒ මිනිසුන්ගේ දැනුමේ තරම අපිට බැරි වෙයි මේ අම්මටයි තාත්තටයි තේරුම් කරන්න රාජපක්ෂලා ප්‍රේමදාසලා අපේ රටට කොයිතරම් හානියක් කරාද කියලා. හැබැයි අපි දන්නවා ඔවුන් අපේ රටට කරපු දේ අපේ අනාගතේ විනාශ කරපු හැටි. නව පරම්පරාවේ අපි නිව් ජෙනරේෂන් එකේ අපි මේ සිස්ටම් එක වෙනස් කරමු. බුද්ධිමත් හිතලා අපිටත් මේ අම්මටයි තාත්තටයි විච්ච ඉරණම කවදා හරි අත් නොවෙන්න හොඳ තීරණයක් ගමු. අවසාන පුංචි කතාවක් කියන්න. මම දැන් රජිත් ප්‍රේමදාසරත් බැන්නා. රණසිංහ ප්‍රේමදාසරත් බැන්නා. මහින්ද රාජපක්ෂරත් බැන්නා. මේ කට්ටියටම වනිද්දි කට්ටිය උඩ යනවා. බහින්න බහින්න. ඔයාලටත් එක්ක තමයි කිව්වේ.